වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. මේ දේශනාවදී ඔබට ඉතාම වැදගත් ආදීනව ගැන විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට විමසලා බලනකොට නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගය තුල සමහරලාවට විනාඩි කීපයක මේ පුංචි ආස්වාදයක් තුල මිනිස්සු විකෘති විදිහට දුවාගෙන ගිහිල්ලා හමාගෙන ගිහිල්ලා අන්ධ වෙලා කල්ප ගණන් ආත්ම ගණන් සසරේ විදෝ විදෝ දුක් විඳ විඳ යන සංසාරේ භයානක විපාකවල ස්වභාවය. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය බොහොම ලස්සන දරුවෝ බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව. මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කල්පනා කරා පාරේ ගෙනිච්චත් තැනකට එක් කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අත පතාගෙන විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා. දෙමව්පියෝ කල්පනා කරා මේ දරුවා අමාරු වැටෙන්න කලින් අපේ පවුලට ගැළපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕන ඕනම දෙමව්පිය කල්පනා කරන්නේ මේ විදිහට. එහෙම හොයලා ඉතින් මේ දරුවත් බොහොම කීකරු දෙමව්පියන්ට කීකරු. ඉතින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න නැතුව හිටියා. ඉතින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේ එනකොට තමන්ට ගැළපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා. දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණ ගැසලා ඔන්න විවාහය තීන්දුව කරා. ඉසිදාසිය දැක්ක මුණ ගැහිච්ච දවසේ මේ තරුණයාට කිසිම අනුපාඩුවක් පේන්නේ නැහැ. බොහොම ලස්සන කෙනෙක්. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා. ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරෙන් හිටියා. කිසිම හේතුවක් නැහැ. මේ ඉසිදාසිය හරි මෙයාගේ නම මේ කාන්තාවගේ නම ඉසිදාස. සාමි ගෞරවේ. ඒ වගේම තමන් වැරදි වැඩ කරන්නේ පතිවතාව ආරක්ෂා කරනවා, තමන්ගේ ස්වාමියාට ගෞරව කරනවා, ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ සාමාන්‍යයෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමේ වගේ නෙමෙයි බොහොම ඉන්දියානු සමාජයේ අතීතෙ ගත්තොත් ස්වාමියාට බොහොම ගෞරව කරනවා. ඒකේ තියෙනවා දේශනාවේ තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියාට වන්දනා කරනවා. ගෙදරට ආපහු වෙනකොට පාදෝවණය කළා තමයි කියනවා ගෙට පිළිගන්න. එතකොට ඒ වගේ බොහෝම ගෞරවයෙන් ඒ ස්වාමියාට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියා ස්වාමියාගේ දෙමව්පියන්ට කියනවා, අම්මේ මට නම් මෙයා එක දීර්ඝ කරන්න බෑ කියලා. මෙයා එක මට නම් පවුල් මේ මොන පවුල් මෙයාව ගිහින් දාන්න කියලා ගෙනාපු දිහාට. දෙමව්පිය පුදුමයට පත් වුණා. ස්වාමියාගේ දෙමව්පිය, අනේ පුතේ මෙච්චර හොඳ ගුණයහපත් දරුවේ මොකද්ද මේ දරුවාගේ තියෙන අඩුව? කොච්චර හොඳ ළමයෙක්ද, අපිටත් කොච්චර අපි දෙමව් තමන්ගේ අම්මා තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවා. ඉතින් අර දරුවා කිව්වේ නෑ නෑ මට යාගේ අඩුවක් නෑ, මට කියන්න තේරෙන්නේ නෑ, මට මෙයා එක ඉන්න බෑ කියලා. එක්ක මං යනවා කිව්ව ඔළුව හැරිච්ච අත. දැන් මේ ප්‍රශ්නේ එන්නේ එන්නම දුරදික යන විසිදාස. ඉතින් අඩාහනවා මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද, මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? වැරද්දක් නැහැ. කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වුණා. අර ස්වාමියාගේ දෙමව්පියු ගෙනහලා ඉසිදාසිව ඉසිදාසිගේ දෙමව්පියන්ට බාර දීලා ගියා. ඉතින් අඩාඩා දැන් ගෙදර පසු තැවි තැවි ඉන්නවා. ඉතින් දෙමව්පියහන මොකද්ද දුවේ වෙච්ච වැරද්ද, මොකද්ද වැරද්ද? වෙච්ච වැරද්දකුත් නැහැ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව මගේම අවාසනාව කියලා අදානයි. ඔහොම කාලෙ ගෙවිලා යනකොට ඉසිදාසගේ අම්මා තාත්තා කල්පනා කරා අපිට බොහොම ධනයක් තියෙනවා. අපි මැරුණට පස්සේ මේ දරුවා තනි වෙනවා, අසරණ වෙනවා.
දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන්. තාම වයසක් තියෙනවා, ලස්සන ළමයා, කමක් නෑ අපි තව විවාහයක් හොයමු. දැන් ඉතින් පළවෙනි විවාහය කැඩීලත් නිසා අර තරම්ම ධනවත් පවුලකින් හොයාගන්න අමාරුයි. කල්පනා කරා කමක් නෑ අපිට ධනෙ තියෙනවනේ. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුලක තරුණයෙක්ව හොයාගත්තා. දෙමව්පියෝමයි දැන් මේක හොයාගත්තා. හොයාගෙන කිව්වා දුවේ අපි කියන නිසා ඉසිදාස් කියෝ නෑ මම විවාහ වෙන්නේ නෑ. දෙමව්පියෝ කිව්වා නෑ දුවේ අපි කියන නිසා ඔයා මේකට කැමති වෙන්නේ. ඉතින් දෙමව්පියන්ගේ බලකිරීම මතම ඉසිදාස් කැමති වුණා දෙවනි විවාහයට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන් හොඳට ඒ විවාහයක් සිද්ධ වුණා. ඉසිදාස් ඒ ස්වාමියාටත් පුදුම ගෞරවයෙන්, අර කලින් ස්වාමියාට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවයෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහේ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියාත් කියන්න ගත්ත මට නම් මෙයා එක්ක ඉන්න බෑ කියලා. මියාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමව්පියෝ එක්ක ප්‍රශ්න. ඒ දෙමව්පියෝත් කියනවා අනේ පුතේ මොකක්ද මේ දරුව කොච්චර හොඳ ළමයෙක්ද මේ? කොච්චර ගුණහපත් කෙනෙක්ද? නෑනේ මට මං යනවා යන්න කියලා. මං ඉන්නේ නැහැ කියලා මේකෙත්. මෙයා එක්ක ජීවත් වෙන්න බෑ කියලා. හේතුවක් නැහැ. අවසානයේ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන් වුණා. ඒ පවුල දෙමව්පියෝත් ගෙනහලා ඉසිදාසගේ ගෙදරට දෙමව්පියන්ට බාර දීලා ගියා. දැන් ඉසිදාස කල්පනා කරා මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නැහැ. ඔහොම හිතනවනේ මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ? මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නැහැ. මගේ පව්කාරක ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාස ජීවිතේ එපා වෙලා ඒ විදිහට කල්පනා කර කර ඉන්නකොට දැන් අම්මා තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසගේ දෙමව්පිය අඬනවා, වැළපෙනවා, දරුවා ගැන හිත හිතා දුක් වෙනවා. ඔහොම ඉන්නකොට ඉතින් කාලෙ ගෙවිලා යනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිතය අපි නැති වුණාට පස්සේ මේ ළමයට මොකක් වෙයිද? තාම හොඳ වයස, ඒ වුණාට විවාහයකට නම් ආයි නම් කැමති වෙන එකක් නැහැ. ඔහොම කල්පනා කර කර ඉඳලා දවසක් තාත්තා දැක්කා මේ දෙමව්පිය කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණයෙක් හොයලා විවාහ කරලා දුන්නා. අපිට දීපල තියෙනවා, මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා, මේ දරුවාට ලස්සනයි, ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉඳි. ඔහොම කතා වෙලා දැන් පාර දිහා බලාගෙන දවසක් කල්පනා කර කර ඉන්නකොට දැක්ක පාර යනවා තරුණේ, හැබැයි වැරහැලි යනගෙන හිඟමන යන හිඟන්. හොඳ තරුණේ, තරුණ වයස. ඒ වෙලාවේ කාටත් නොපෙනෙන්න අර සිටුවරයා පාරට ගිහිල්ලා ඔහු පැත්තකට අඬගහගෙන ගියා. මෙහිවරෙන් කොල්ල කියලා. අඬගහන් ගිහිල්ලා ඇහුවා මොකද උඹ හිඟා කන්නේ? අනේ මගේ අසරණකමට කියලා හිඟා කන්න. ඊට පස්සේ කිව්වා අර ඈතින් පේන්නේ මගේ ගේ කියලා. මාලිගාවක් වගේ ගියා. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව්වා. රන් රිදී මුතුමැණික් තියෙනවා, කොයි ඉඩකඩක් තියෙනවා කිව්වා. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුවෝ. උඹ කැමති නැද්ද ඇහුවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලා හදාගෙන ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. මිනිහාගේ ඇස් දෙක උඩ ගියා. හා මාමේ කියෝ. දැන් ස්විප් එකක් ඇදෙනවා වගේ එකපාරට. මේ හිඟන්න පුදුම සතුටෙන් හා මාමේ කියෝ. දැන් කිව්වා ඔහොම නම් බෑ වරින් යන්න කියලා එකක් ගිහිල්ලා අර වැරහැලි අයින් කරලා හොද්දට නෑවුවා. සේවකයන්ටත් කියලා කෙනෙක්ව අල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවල කොණ්ඩේ කපලා හොඳ ඇඳුම් ඇඳේව. දැන් සිටුවරෙක් වගේ ලස්සනට අඳලා ගත්තා. හොඳට අඳලා රැවුල කපලා කොණ්ඩේ කපලා නාවල සුද්ධ කරලා සුවඳ ගල්වල දැන් ගත්තා. දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කිව්වා මේක රහසක්. කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හා මං කියන විදිහට කරන්නම් කිව්වා. එක්කරගෙන ගියා ගෙදරට. එක්කන් ගිහිල්ලා දුවට අඳුන්ලා දීලා කිව්වා දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක්, ගැළපෙන කෙනෙක්, මේ කාක් කවුරුත් නැති පුතේ, ඒ නිසා ඔයාට ආදරෙන් හිඳී, අපි කියන නිසා මේකට කැමති වෙන්න කිව්වා. ඉසිදාසි අඬා අඬා කිව්වා මට නම් විවාහයක් එපා, මට නම් ස්වාමීවරු එපා,
මං මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා මටනංගේ පාකිය මිනිස්. දැන් අර සිටුවරයා අම්මා තාත්තා අඩාඩා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව අන්තිම වතාව මේ තරුණයාට කැමති වෙන්නේ. දැන් අන්තිමට දෙමව්පියන්ගේ කීමටම ඉසිදාස හිතාදාගත්ත කමක් නැහැ මේ තරුණයා එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න තුන්වෙනි විවාහය. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා. දැන් ඔහුට යන්නේ මක් නැහැ. දැන් ඉස්සර ගෙදරම ජීවත් වෙනවා. දෙමව්පියොත් ඉන්නවා. ටික දවසක් හිටියා. ඉසිදාසී ස්වාමියාටත් බොහෝම ආදරේ සැලකුවා. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැන් බලන්න මේ කර්ම විපාක එන හැටි. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාස කොච්චර ආදරෙන් සැලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමියා අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමේ කොහමගේ අර පරණ ඇඳුම් ටික කොහමගේ අර තැටිය කොහමගේ අර කැරිච්ච සිරෙප්පු දෙක මට මේ ඇඳුම් එපා කියලා මට මේ සැප සම්පත් එපා මට මාලිගාත් එපා ඔබේ දුවත් එපා මං යනවා යන්න කිව්ව හිඟා කන එක මට මීට වඩා හොඳයි කියලා මිනිහර මාලිගාවෙන් බැහැලා ගියා යන්න අර ඇඳුම්ත් ගලවලා වීසි කරලා ගියා යන්න. දැන් බලන්න අච්චර සැප සම්පත් ලැබිලා මාලිගාවක් වගේ සිටුමැදුරක් ලැබිලා ධනෙ ලැබිලා සියල්ල ලැබිලා ඒ ඔක්කොම අතහැරලා මට මෙයා එක්ක ඉන්න බෑ කියලා ආයි පාරේ හිඟා කන්න පරණ ජීවිතේට ගියා. ඉසිදාස කල්පනා කරා මම නම් ආ ජීවත් වෙන්නේ නැහැ. මම මැරෙනවා කියලා හිතුවා. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්වය සමහර ලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරේ නැතිවීම විවාහය අසාර්ථක වීම මේ වගේ සිදුවීම් අද සමාජය තුළ ඕන තරම් තියෙනවා. දැන් බලන්න සමහර තරුණ තරුණී කෝ විවාහ වෙලා ඉඳලා ප්‍රාවල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳලා තමන්ට ද්‍රෝහිකමක් කරලා එවැනි දේවල් තුල කී දෙනෙක් නම් සියදිවි හානි කරගන්න හිතනවා සමහරු පිස්සු හැදෙනවා ඔළුව අවුල් කරගන්නවා අඬලා අඬලා කණ්ඩි බොන්නේ නැතුව ජීවිතේ සමහරලාට එපා වෙනවා. මොන තරම් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්නේ ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා ආයිත හදාගෙන සාමාන්‍ය නැකිටින්න මනස. ඉසිදාස කල්පනා කරා මං නම් ඉන්නේ මට ජීවත් වෙලා වැඩක් නැහැ මම මහ පෞකාරයෙක්. එහෙම හිතලා පහළ බලාගෙන පාර දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නෝ. දැන් සිය දිවි හානි කරගන්න ක්‍රමය මං නම් ජීවත් වෙන්නේ නැහැ මං නම් ජීවත් වෙන්නේ නැහැ කියලා ඒ අදහසෙම කල්පනා කර කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්ෂුණියක් මේ රහත් භික්ෂුණියක් නගරේ පිණ්ඩපාතේ වඩිනවා දැක්ක. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්‍රයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්ෂුණිය පිණ්ඩපාතේ වඩින. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණා. එහෙම මාලිගාවෙන් පහළට බැහැගෙන ගිහිල්ලා අර පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වා අනේ අර තියෙන්නේ මගේ නිවස මේ සිටුමැදුර ඔබවහන්සේ වඩින්න දාන ටික අපි එහෙ පිළියෙල කරන්න ඔබවහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්ෂුණී කරගෙන දන්නේ මේ රහත් කියලා මේ භික්ෂුණී කරගෙන ආවයි. ඇවිල්ලා පාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජා කරලා ඇහුවා මේ අනේ මට බැයිද මං වගේ කෙනෙකුට බැයිද ඇහුවා මේ වගේ සිවුරක් දරාගෙන පැවිදිවේ පුළුවන් නැගණිය කියලා. ඒ වෙලාවෙම අම්මා තාත්තට කියා හිටියා මං පැවිදි වෙනවා මං පැවිදි වෙනවා. දෙමව්පිය අඬා අඬා කිව්වා අනේ දුවේ පැවිදි වෙන්න එපා කියලා. ඊට පස්සේ මැරෙනවට වඩා හොඳ නැද්ද පැවිදි වෙන්නේ මං ඉන්නේ මං මැරෙනවා කියලා. ඊට පස්සේ දෙමව්පිය කල්පනා කරා මේ දරුවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදිවි හානි කරගන්න මැරෙන්න ඉඩ තියෙනවා ඊට වඩා හොඳයි පැවිදි වෙන්නේ කොහේ හරි පේන්න හරි ඉන්නවනේ කියලා කැමති වුණා. එදාම අර භික්ෂුණියත් එක්ක බොහෝම සතුටින් ගෙයින් පිටත් වෙලා ගියා. ගිහිල්ලා පැවිදි වුණා. ඒ මෙහෙණි ආරාමේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසයි පුදුම වීරියෙන් භාවනා කරා. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ගඵල ලබාගෙන
උතුම් ඉර්දි බල සම්පන්න රහත් භික්‍ෂුණයක් බවට පත්වන. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරි පස්සෙන් ආව. වීරියවන්ත කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට, නුවණ තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජයගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා, අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්න එනවා ජීවිතේ. කර්මේ 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 කියකි ඉන්න එපා. මේක මගේ කර්මේ, මොකද්ද අපි මේ කරපු කර්මේ, මගේ පවකාරකම කර්ම කර්ම කියකි තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ජීවිතයට ගරහ කර කර ජීවත් වෙන්න එපා. ඕනම කර්මයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජය ගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජය ගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ, මාර්ගඵල ලැබුවේ, ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්ෂුණියක් බවට පත් වෙන්න. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥාන, කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ. චුතූපපාත ඥානෙ, චුතූපපාත ඥානෙ කියන්නේ කෙනෙක් මැරුණාට පස්සේ කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණ. ආසවක්කේ ඥානෙ කියන්නේ තමා තුල කෙලෙස් ප්‍රහාණය වුණා කියලා තමාගේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව දකින නුවණ. තමන් රහතන් වහන්සේ නමක්, තමන්ගේ රාග ද්වේෂ මෝහ ආදී සියලු කෙලෙසු ආශ්‍රව සහිතව තමා තුළ ප්‍රහාණය වුණා කියලා දකින නුවණ, ආසවක්කේ ඥාන. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වුණා. දවසක් ඉසිදාසි රහත් භික්ෂුණිය භාවනා කරනකොට තමන්ම කල්පනා කරා, මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණයහපත් ජීවත් වෙච්ච කෙනෙක්ද. මං දෙමව්පියන්ට සැලකුවා, කීකරුව හිටියා. විවාහ වෙච්ච දවසින්න, විවාහ වෙන්න පෙර මං සිල්වත් ජීවත් වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමියාට ගෞරව දැක්වුවා. මං පතිවෘතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරෙන් සැලකුවත් මගේ ස්වාමිවරු, විවාහ වෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කරලා දාලා ගෙවල් වලට ගෙනහලා ආපහු බාර දීලා ගියා. ඇයි මට මෙහෙම වුනේ? මොකක්ද මං කරපු කර්මය? මොන වගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්ෂුණිය තමන්ගේ පෙර ජීවිතේ ආපස්සට බලන්න පටන් ගත්තා. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙනවා. මේ කාගෙන්වත් අහලා නෙමෙයි, දැන් තමා තුළින් බලාගෙන යන. කවුරුත් කියන එකක් නෙමෙයි. තමන්ම හිත දියුණු කරලා, තමන් අවබෝධය කරලා, තමන් ඒ ඥානය උපදවාගෙන තමා තුළින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහේ කර්ම විපාකයක් ඉවලා තියෙනවා සසරේ. ආත්ම හතක් ආපස්සට බැලුව. අන්න එතනදී කර්ම විපාක හොයාගත්තා. ආත්ම හතකට කලින් තරුණිය. ඒ කාලේ කාන්තාවක් නෙමෙයි, තරුණිය. බොහොම ධනවත් පවුලක රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී රන්කරුවෙක්. ඔහු තරුණ වයස බොහොම ලස්සනයි. ඒ කාලේ දැන් මේ ඉසිදාසගේ ආත්ම හතකට කලින් ජීවිතේ තරුණෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරම් සල්ලාලකමේ දිලා කාන්තාව එක්ක හිතවත් වෙලා ඔවුන් රවට්ටලා මුළු ජීවිතේම කරලා තියෙන කාන්තාව යාළු කර කර පුළුවන් තරම් නොමනා වැරදි ක්‍රියාවලියේදීලා ඔවුන් රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කළා. ඒ සල්ලාලකමේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එතකොට මේ වැරදි කාමසේවණී යෙදීම සල්ලාලකම මේකේ විපාක ආත්ම හතකට පෙර තරුණෙක් හැටියට ඒ කරපු කර්ම විපාකේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදී. අපායේ වැටිලා ඒ කර්ම විපාකේ ගෙවලා බොහෝ කාලයක් අපාය දුක් විඳිනවා. ඉසිදාස දකිනවා ඒ හත්වෙනි ආත්මෙන් මෙහා ඊළඟට හයවෙනි ආත්මෙ නිරේ. අපාය දුක් විඳලා බොහෝ කාලයක් අපායේ පැහැගෙන. ඊට පස්සේ අපායෙන් චුත වෙලා
ඒ කර්මය බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා, වැදිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදින. ඔන්න ඊළඟා වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. පුංචි කාලෙම අර වඳුරු පැටියගේ පුරුස නිමිත්ත වඳුරු රැලේ වඳුරෙක් ඇවිල්ලා සූරලදා. ඒ මුත්‍ර මාර්ගේ පුරුස නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහන. පුදුම වේදනාවකින් විඳෝලා විඳෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙන. එහෙම මැරිලා ඊළඟ ජීවිතේ උපදින ආයමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එළ දිනකගේ කුසක උපදින වහු පැටිය. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්නවා අදත් සාමාන්‍යයෙන් ඔය හරකුන්ගෙන් වැඩ ගන්නකොට කරන දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලන. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසන වැඩ සතෙකුට වුණා. නමුත් ඒ සත්තුන්ව ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත් ඒ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක් විඳලා ඒ හේතු කරගෙන මිය යනවා. එහෙම මැරිලා ඊළඟ ආත්මෙ උපදිනවා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදින. දැන් බූරුවන්ගෙනු වැඩ ගන්න. ඔබ දන්නවා හරකුන්ගෙන් වැඩ ගන්නවා බූරුවන්ගෙනු වැඩ ගන්න. බඩු අදිනවා, කරත්තා දිනවා, පිටේ බඩු පටවලා ඉවරලා වැඩ ගන්නවා. එතකොට මේ බූරු පැටියා තරුණ කාලේ එනකොට කරත්තවල බඳින වැඩ ගන්න කාලේ එනකොට ඔවුන් මොකද කරන්නේ? අර හරකුන්ගේ වගේම කරාඹන. ඒ උෂණ තලන. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත් වෙනවා. දැන් බලන්න ආත්ම හතකට පෙර තරුණේ, ඊළඟ ජීවිතේ නිරේ, ඊළඟ ජීවිතේ වඳුරු පැටිය, ඊළඟ ජීවිතේ වහු පැටිය, ඊළඟ ජීවිතේ බූරු පැටිය. එතකොට ඒ විදිහට කර්ම විපාකෙ ගෙවලා ඊළඟට තිරිසන් ආත්ම තුනකින් පස්සේ මනුස්ස ලෝකෙ උපදී. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ, කාන්තාවකුත් නොවේ, නපුරුෂක ආත්මයක් ලබන. ඔන්න බලන්න කර්ම අර බලවත් අකුසලයේ ගෙවාගෙන ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒකේ බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසන් ආත්ම තුනක් ගෙව්වා. ඒ තිරිසන් ආත්ම තුනේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණා. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමේ, කාන්තාවකුත් නෙමේ, නපුරුෂකෙක් වෙලා ඉපදුනා. ඔබ දන්නවා සමාජය තුළ අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුළ අපි දන්නවා අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසිකව ඔවුන් විඳවනවද? ඔවුන් සමාජයෙන් නින්දාවට පත් වෙනවා, මිනිස් උසුළු විසුළු කරනවා, සමාජය ගරහනවා. ඔව් කොච්චර පීඩනයක් විඳිනවද? එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතේ අවුරුදු 30ක් ඔහු ජීවත් වෙනවා නපුරුසකෙක් හැටියට. මිනිස්සු නින්දා පහස කළා, මිනිස්සුන්ගෙන් ගුටි බැට කාලා වද හිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මේ කාන්තාවක් වෙලා ඉපදුනා. දුප්පත්ම දුප්පත් පවුල කාන්තාව. ඔන්න බලන්න ආත්ම හතකට පෙර පිරිමියේ අවසානේ දැන් නතර වුණේ ඇවිල්ලා නිරේ ගියා. තිරිසන් ආත්ම තුනක් ලැබුවා. මනුස්ස ලෝකෙට ආව නපුරුසකෙ, ඊළඟට ඉපදුනා කාන්තාවක්, දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලේ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි. ජීවත් වෙන්න විදිහක් නැතුව 18 ණය වෙලා, ණය ගෙවා ගන්න මුදල් නැතුව ණයකාරයෝ ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. බල ණය ගෙවපල නැත්නම් මේ ළමයා හරි වැඩකාරකමට අපිට දීපල්ලා කියලා අනේ අර දුවව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරියක් වගේ ජීවිත කාලෙම බැල මෙහෙවල කම් කරලා දුක් විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වද හිංසා විඳලා ඒ ජීවිතේ ඒ කර්ම විපාකෙ ගෙවලා මැරිලා
ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවෙක්. ඒ තමයි ඉසිදාසගේ ආත්ම. ආත්ම හතක් අර විදිහට ගෙවල හත්වෙනියට ඉපදිච්ච ආත්මේ තමයි ඉසිදාස. බොහොම ධනවත්, බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ නැහැ. කොච්චර ආදරෙන් ස්වාමියාට සැලකුවත් ඒ විවාහය කඩාකප්පල් වෙනවා. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසුපසේන ආකාරය. මේ දේශනා හොඳට විමසල බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගයේ බලවත් වීම තුළ සාමාන්‍ය කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. ඒ වෙලාවට මොකක් වෙයිද? එතනින් පස්සේ මොකක් වෙයිද? මට හිරේ යන්න වෙයිද? ගුටි කන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම මිනිස්සු ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා සමහරලාවට කෙලෙස් බලවත් වුණාට පස්සේ අනතුරු දැක දැක ඕනම අපරාධයකට මිනිස්සු පෙළඹෙනවා. දැන් බලන්න සමහරලාවට පුංචි දරුවෝ කෙලෙස්ලා ඒ දරුවම අවසානයේ මරණ මට්ටමට පත් වෙනවා. තමන් දන්නවා මේ සිදුවීමේ හැමදාම හැංගිලා ඉන්න බෑ. ඔබ බලන්න ඔය ඕනම අපරාධයක් ඒව ස්වභාව ධර්මෙන් ටික කාලයක් යනකොට අහුවෙනවා, එළි වෙනවා. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලේ මොන විඳවනවද කියලා බලන්න. රැතිසේ නිින්ද යන්නේ අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගය මත, ඒ මොහොතේ නුවණ කල්පනා කරගන්න බැරි වීමේ විපාකයේ මත මුළු ජීවිත කාලෙම දවල් රැ පිච්චෙනවා, වෙවුලනවා, රැට නිින්ද යන්නේ. සමහරට වාහනයක් එනවා, ඇහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසිය මාව අල්ලන්න එන්නේ, දුවනවා. රැතිසේ වෙවුලනවා. ඒ බයටම ඊළඟට මත්පැන් බිබී හැංගි හැංගි ජීවත් වෙනවා. ඔහොම ඉඳලා ඉඳලා කොහෙන් හරි මේක එළි වෙනවා. මේ පුද්ගලයා සමාජෙත් දැක්කම හිතෙනවා, දැක්ක ගම මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැංගි ඉන්න එකෙක් කියලා දැක්ක ගම මිනිස්සුන්ට අහුවෙනවා මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරා. ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසානයි. ඒ වගේ මොකද අපි දන්නවා අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දඬුවම් විඳින අය අපි බණ කියලා වැඩසටහන් කරලා ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩසටහන් එක්ක සමහරු අපි වැඩසටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඬලා පාපොච්චාරණය කරලා අනේ හාමුදුරනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතේ වෙච්ච වැරදි කිය කියා අඬනවා. සමහර ජීවිත තරුණ ජීවිත ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18 19 20 වෙනකොට රාගය නිසා කෙලෙස් නිසා ජීවිතේ විනාශ කරගෙන මුළු ජීවිත කාලෙම එක්ක එල්ලුම් ගහට නියම වෙලා එක්ක ජීවිතාන්තය දක්වා හිරේ ගිහිලා එක්ක අවුරුදු 30 40 ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි. මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක්, සංසාරයකත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන, සසරේ කල්ප ගණන් ගෙව ගෙවා යන සිද්ධ වෙන මහ භයානක කුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ දේ විස්තරත් එක්ක පංචශීලයේ තුල හරියටම වැරදි කාම සීවණී කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සීවණී බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, විවාහ වෙන්න පෙර තරුණ පුතේ තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර, කුමරි බඹසර, අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙන කල බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. ඒක තමයි ඔබට තියෙන එකම ආවරණය, ඔබට තියෙන එකම ශක්තිය, ඔබේ ජීවිතේ වටිනාම දේ, ගුණේ. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරේ කරන්න පුළුවන්. තරුණ කාලේ පාසල් යන කාලෙ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කාලෙ, විශ්වවිද්‍යාල කාලෙ වෙන්න පුළුවන්. කෙනෙකුට ආදරේ ඇති වෙනවා, මනුස්ස හැඟීම්. ඒක තමයි සාමාන්‍ය මිනිසෙකේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා, හිතවත්කම් ඇති වෙනවා, ආදරය කරනවා, තරහ වෙනවා, ආයාලු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න, මම විවාහ වෙනකම් කවදාවත්
මං බ්‍රහ්මචාරී ජීවිතයක් අත කරනවා විවාහ වෙනත්තේ මං බඹසර බිඳ ගන්නේ නැහැ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකන් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මං ඒ කෙනාගේ ජීවිතේට හනතුරක් කරන්නේ නැහැ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකන් මං එවැනි රාගික හැසිරීම තියෙදින්නේ නැහැ කියලා තමන් දැඩි අදිෂ්ඨානයේ තරුණෙක් නම් කුමර බඹසර ආරක්ෂා කර. තරුණියක් දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නවා මං විවාහ වෙනතේ. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා ඉක්මොල යන්නේ. හැබැයි විවාහ වෙනතේ කොච්චර පෙම්වතුන් හිටියත් ආදරය කරත් ලිවුන් ලිව්වත් හමු වුණත් කතා කරත් ඒව ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව අනාරක්ෂිත නොවි තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනි වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙම්වතායෙක්වත් හුදකලා වෙන්න, තනි වෙන්න, තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලෙම ආරක්ෂා වෙලා විවාහ වෙනතේ මම කුමරි බඹසර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්නේ ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනේ ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලාවත් විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලාවත් බොහොම සතුටින් එකට විවාහ වෙච්ච යුවලක් ජීවත් වෙන්න එපා කියලාවත් හම්බ කරන්න එපා කියලාවත් සැප සම්පත් විඳින්න එපා කියලාවත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලා නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ඨ ආජීවයේ අපිරිසිදු විදිහට පගා ගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අවියාවිද වෙලදාම් කරන්න එපා. මත්කුඩු මත්ද්‍රව්‍ය වෙලදාම් කරන්න එපා. වහල් වෙලදාම් වල දෙන්න එපා. ඔන්න වසවිස වෙලදාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙලදාම් හැටියට පෙන්නලා දුන්නේ. ඒ කියන්නේ තමන්ටත් අන් අයටත් හානියක් සිද්ධ වෙන සමාජ විනාශ වෙන විදිහේ හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ඨව මෙලහෙන දාමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව ඔබේ ව්‍යාපාරයේ ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් එපා කියලා නැහැ කොහෙවත්. ඕන තරම් හම්බ කරන්න. අනාථ පිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න පුළුවන් වුනේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවණු අතුරලා ඉඩම ගත්තේ. රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිති ඉඩම මං කොහොම හරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇති වෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදුහාමුදුරන්ට ආරාමයක් කළ පූජා කරනවා. 18 කෝටියක් කහවණු ඇතිරුවා ඉඩම. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න හදපු කුටිය වහල 7ක්. ඒ කාලේ තිබ්බ ඉහළම තාක්ෂණ සඳුන් ලීයෙන් තමයි වහල හැදුවේ. ඒ තමයි හුලං හමාගෙන එනකොට හැම දිසාවෙම මේ හුලං කුටිය ඇතුළට එනකොට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය සඳුන් සුවඳින් පිරීලා යනවා. මේ බුදුහාමුදුරු කියලා හැදෙවුවා නෙමෙයි, සිටුතුමාගේ ආසාව. බුදුහාමුදුරු වෙනුවෙන් මම මෙහෙම කුටියක් හදනවා. දානශාලාව, දම්සභා මණ්ඩපේ, රහතන් වහන්සේලාට වෙන වෙනම කුටි, සක්මන් මළු, අංග සම්පූර්ණ ආරාමයක් 18 කෝටියක් වියදම් කරා. මේ ආරාමයේ සංඝ සතු කළ පූජා කරන දවසේ තවත් 18 කෝටියක් වියදම් කරා උත්සවයට. නගරෙම සැරසුවා. එන පාරවල් සරසලා සුදුවැලි අතුරලා බුදුහාමුදුරු වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමයේ පිළිගන්න වඩිනකොට ඒ මඟ දෙපස
සරසලා හැම නගරෙම තුම්මං හන්දි හතරමං හන්දි ළඟ දන් සැල්ලෙද්දුව. ලක්ෂ ගණන් වේදන් කරලා කෝටි ගණන් වේදන් කරලා දුගී මගී යාචකයන්ට එදා දවසම මුළු නගරවාසීන්ටම නොමිලේ කෑම බීම ආහාර පාන දන් දුන්නා. ඒ නිසායි අනාථ පිණ්ඩික කියන්නේ ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරය. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථ පිණ්ඩික අනාථයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසා. එච්චර වියදම් කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාම බුදුහාමරන්ට පූජා කරා. රන් කෙල්ලියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ ආරාමේ ගොඩනැගිලි සියල්ල සංඝ සතු කළ ශාසනයට පූජා කරා. ඒකේ ප්‍රතිඵලෙ කී දෙනෙක් නෙළුවද? ඒ නගරේ හිටපු බුදුහාමරන්ගේ ජීවිතේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45 වස් කාල 19ක් වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාම. මුළු ත්‍රිපිටකයේ සඳහන් දේශනාවලින් සූත්‍ර දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් ජේතවන පිම්බිමේ දේශනා කරපු දේශනා විනය දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සැවැත්නුවර ජනතාව අතරින් කෝටි ගාණක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදම් කළ ආරාමයක් හදලා ශාසනීයට පූජා කිරීමේ පින කෝටි ගාණක් මිනිස්යාට ධර්මාවබෝධය ලබලා දෙන්න ඒ මාර්ගය පෑදුණා. ඒ නිසා මේ ශාසනය තුල මතක තියාගන්න හම්බ කරන්න එපා කියලා නෑ, ධාර්මිෂ්ඨව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ලස්සනට ඇඳලා පැළඳලා ජීවත් වෙන. හැබැයි කෙනෙක්ගේ රාගය උපදින විදිහට, මිනිස්සු නොමග යන විදිහට, තව කෙනෙක් කෙලෙස් අවුස්සන විදිහට අඳින්න පළඳින්න එපා. ඔබේ ඇඳුම පවා ඔබ හිතන්න, මගේ ඇඳුමින්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ, මගේ වචනයක් තුළ, මගේ ක්‍රියාවක් තුළ අන් අයගේ හිත්වල රාගය ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන එක විශාල අකුසලයක්. මිනිස්සු අවුස්සනවා, සමාජෙ නොමග යවනවා කියන්නේ. ඒ නිසා ඔබ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. ඔබ මොන විදිහේ පාට, මොන වගේ ලස්සනට ඇඳලා, කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ, 9 කෝටියක පළඳනා. එතකොට කෝටි ගාණක් වටින මේල පළඳනාව පළඳගෙන හිටියේ විසාකාව. ඒ කියන්නේ බුදුහාමුදුරු කොහෙවත් විසාකාව සුවාන් වෙච්ච කෙනෙක්. ඔබ අහලති විසාකාව පුංචි වයසෙම සුවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. විවාහ ජීවිතයේ තුල දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියලා. මොකද ඒ කාලේ ආයුෂත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. තරුණ පෙනුම පංච කල්යාණීය වයසට යනකම් විසාකාව තුල පෙනුණා කියලා. එතකොට විසාකාවගේ ජීවිතයේ විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් හැදුණා. ඒ දරුවෝ හොදට හදාවඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා හාන්රිදී පොරවගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනා පැළඳගෙන ජීවත් වුණා. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල, මොකද සමහරු මේ ධර්මය අල්ලන්නෙම වැරදි පැත්තේ. ඔවුන් හිතාගෙන ඉන්නේ ආ බණ අහනවනම් එයා නිකන් ඔහි වැරහැලි ඇඳගෙන ලස්සනට අඳින්නේ පළඳින්නේ නැතුව කරාම දාන්නේ ඔක්කොම ගලවලා චේන් ගලවලා ඔක්කොම පැත්තක තියලා නිකන් මේ ඔක්කොම අනිත්‍යයි කියලා හෙන ගැහුවා වගේ ඔය බලාගත්තුවත් බලාගෙන නිකන් කල්පනා කර කර ඉන්නවා. වැඩක් නැහැ, අනිත්‍යයි, ඔය එකක්වත් වැඩක් නැහැ. ඒ බුද්ධ ශාසනය අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුළ ධර්මයේ පටල ගත්තාය. ඒ නිසා මතක තියාගන්න, අවබෝධයෙන් ජීවත් වෙන එකයි. දැන් බුදුහා, දැන් ඔබ හිතන්න, බිම්බිසාර රජු සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නැහැ මේ මාලිගාව මේ ඔක්කොම අනිත්‍යයි කියලා එළියට ගිහිල්ලා ගහක් යට ඉඳගත්තේ නැහැ. ධාර්මිෂ්ඨව රජකම් කරා. බිම්බිසාර රජු ධාර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරා. සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කියන්නේ ලේසි දෙයක්ද? රජකම් කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්ම දේ අවබෝධය. බුදුහාමුදුරු පන්සිල් රකින්න කෙනාට නටන්න, සින්දු කියන්න, නච්ච ගීත වාදිත වාදනය කරන්න, ගායනා කරන්න, මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන්න, ඔබ සෙල් පවුඩර් ගෑවා කියලා
තියෙන ඕන ආලේපන මොන මේකක් දාගෙන හිටියත් ගිහි ශ්‍රාවකයෙකුට පන්සිල් රකින්නකට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොම බුදුහාඳුර එපා කියලා නැහැ. ඔබ රණ්ඩුවෙදී මුතුපැණි පරිහරණය කරනවා, ඔබ රත්තරන් ගාගෙන ගෙදරක ජීවත් වුණා, ඔබ මොන තරම් ලස්සනට හිටියත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුහාඳුර පෙන්නනවා මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවි. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාව හිටියත් එයා හිතනවා මේ අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මම මේක දාලා යන්නේ නැහැ කියලා අල්ලගෙන ජීවත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවසක අතහැරලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරනවා. එයා මොනතරම් ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳක්, මොනතරම් ආවරණ පැළඳියක්, කොච්චර ලස්සනට ජීවත් වුණත් හැම වෙලෙම හිතනවා මේ සියල්ල අනිත්‍යයි. ධර්මයේ මෙනෙහි කරමින් අනිත් ලෝකෙ මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත් වෙන්නේ ධර්මයේ අවබෝධ කරගත්තයි, ධර්මයේ වටහා ගත්තයි. ඇයි එයා දන්නවා මේ සියල්ල අනිත්‍යයි. අනිත්‍යදී අනිත්‍ය වෙලා යනකොට ඕක තමයි ලෝකෙ ස්වභාවය කියලා සතුටින් හිත හදාගෙන අනිත් අය අඬනකොට අඬන්නේ නැතුව ඉන්න පුළුවන්. දුක්දේ දුකටපත් වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා අඬලා වැඩක් නැහැ, දුක් විලා වැඩක් නැහැ. එයා අවබෝධයෙන් ජීවත් වෙනවා. ඊළඟට පින්වතුනි, විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනයෙන් වැළකීම පිළිබඳ. විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමිය තමන්ගේ බිරිඳ, බිරිඳකට තමන්ගේ ස්වාමියා, ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙනවා, ඔවුන් රාගික ජීවිත ගත කරනවා, දරුවෝ ලැබෙනවා, දරුවෝ හදා වඩා ගන්න, ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටින් ජීවත් වෙනවා. හැබැයි පොය දවස්වලට බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පෙන්වලා දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන්, සිල්වත් ශ්‍රාවකයන් පොය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පොය දවසට උපෝසතේ ආරක්ෂා කරනවා කියන්නේ විවාහක ස්වාමියා බිරිඳ වේවා එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කර පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වුණත් විවාහ වෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ව ඒ උතුම් සීලය එදාට ආරක්ෂා කරනවා. සමහර අය සතර පෝයෙටම මාසිකට දින හතරක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්නේ. හැබැයි විවාහක ස්වාමී කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මවලා අනාචාරේ වෙනත් කාන්තාවරු පසුපස දුවන්නේ. විවාහක බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මවලා වෙනත් පුරුෂයන් කරා, වෙනත් ස්වාමියවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනම් අන්න එයා වැරදි කාම සේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගේ තරම් ගින්නක් ලෝකේ නැහැ කියලා. දැවෙනවා, පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනි ගත්තට පස්සේ. හිත ඇතුලෙන් ගිනි ගන්න වේවුල. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවා. ඒවා සංසාරයේ මිනිස්සු අතර වුණත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදුහාඳුරු පෙන්වන මහණෙනි මේ ලෝකේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා, උපතින්ම කෙලෙස් අඩු අය ඉන්නවා. ඒවා සමහරවිට සංසාරයෙන් ගේන දේවල්. පෙර සසරේ භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාර භාවනා වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩලා සංසාර පුරුදු තියෙන අය උපෝපා ආත්ම භාවවල බොහොම දමනී වෙච්ච කෙලෙස් ඇති අය හැටියට, හොඳ හිත දියුණු පුද්ගලයෝ හැටියට සසරේ උපදින ඒ අයට තමන්ගේ ක්ලේශ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත්, කාටවත් නොමග යවන්න බෑ, මොන උපක්‍රමයකවත් ඔවුන් අල්ලගන්න බෑ, ඔවුන් සිල්වත් ජීවිත ගත කරන. හැබැයි සමහර අය ඉන්නවා සසරේ රාග චරිත, රාගයේ බලවත්. ඒ බලවත් ඉන්නේ සංසාරේ රාගය යටපත් කරන්න උත්සාහරගෙන නැහැ. පෙර සසරේ පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්ච අය,
සමහල්ලාට ඒව කර්ම අපායේ ඉඳලා දුක්විඳලා තිරිසන් ලෝකෝල වැටිලා දුක්විඳලා ආයි ඔහෙ අර කර්ම ගෙවල උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒ එන්නේ රාග චරිතයක් හැටියට උපදී. ඒ ජීවිතයේම රාගය නිසාම තමන් දැවෙනවා. සමාජය තුළ නින්දා පහස වෙනවා. සමාජයෙන් පීඩනයට පත් වෙන. තමන් ඉන්නේ විශාල ලැජ්ජාවක. තමන්ට පාරේ බහැලා යන්න බෑ. මිනිස්සු ගරහන සල්ලාලය කීකි මිනිස්සු ගරහන. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේශ ධර්මයන් නිසා. තමන්ගේ ගෙව ගෙවා විඳෝ විඳෝ යනවා. ඒ නිසා පින්වතුනේ බුදුහාඳුරු පෙන්නවා කෙනෙකුට මතක තියාගන්න මේ භාවනා කරපු පමණින් රාගය නැති වෙනව නෙමෙයි. රාගය නැති වෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටිග කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැඳිච්ච ක්ලේශ ධර්මයන් හැටියට අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා දවසක් දෙකක් පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳන් කෙලෙස් නැති වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කාටවත්. පින්වතුනි අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක් වෙනවා. ඒක හරියට බුදුහාමුදුරු පෙන්වුවා ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ. ඔබ දන්නවා ගිනි ගොඩක් ගින්දරකට කවුරු හරි කුකුල් පිහාටක් ලං කරලා අල්ලන. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවොත් වෙන්නේ ඒ කුකුල් පිහාට ඇකිලෙනවා. ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට පිළිකුල වඩනකොට රාග සිත තමා තුළ ඇකිලිලා යනවා. යටපත් වෙනවා. නැති වෙනව නෙමෙයි. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම රාග සහිත සිත ආශ්‍රවයත් එක්කම කාමරාග පටික සංයෝජන තමා තුළින් ප්‍රහාණය වෙලා යන්නේ. හැබැයි ඔබට ජීවිතය තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍ය නම් මොකද අපි මේ දේශනාව විශේෂයෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුළු කරේ බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන් Facebook අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස ඊළඟට YouTube නාලිකාව ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්ම ප්‍රචාරය කරනකොට ඒ කමෙන්ට් වල අපි දැක්කා අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද ධර්මානුකූලව අපිට උපදේශක් දෙන්න අපිට කියලා දෙන්න කොහොමද අපි මේ පාලනය කරගන්නේ මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක අතීතය වගේ නෙමෙයි දැන් එන්නේ ඉන්න මිනිස්සුන්ගේ ආවිස පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ලෝකයේ කෙලෙස් ආවිස පිරිහෙනකොට බලවත් අකුසල් තුනක් ලෝකෙ වැඩේ අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය මතක තියාගන්න දීර්ඝායුෂ ඇති කාලවල කෙලෙස් අඩුයි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න කෙලෙස් වැඩි කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආයුෂ පිරිහෙන අධර්ම රාගය මිනිස්සුන්ගේ රාගයේ විකෘති රාගයක් ඇති වෙන බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නැහැ මලමිනියෙක් සමහරලාට ඔබ සමාජ දිහා හොයලබන සමහර මේ මාධ්‍යින් කියන්න බෑ සමහර සිදුවී ඔබ බලන්න බනට සමාන පත්‍ර කියවනකොට සමාන සිදුවීම් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරී තියෙන මලකුණු ඒව මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් ඇවිස්සිච්ච මිනිස්සු සමාජයේ ඉන්නවා ඊළඟට මල්ශාලාවට මිනිය ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කීයක් හරි දීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මල මිනිහෙක් විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජය තියෙනවා ඔබට සමාජට පුදුම වෙයි මේ සිදුවේ අද සමාජෙ මහ විකෘති ලෝකයක් විකෘති රාගයෙන් විකෘති ද්වේෂයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි බුදුහාමුදුරු පෙන්වුවා මිනිස් ආයුෂ අවුරුදු 100න් පහලට එනකොට අධර්ම රාගය බලවත් වෙනවා විෂම ලෝභය බලවත් වෙනවා මිත්‍යා ධර්මයේ බලවත් මිත්‍යා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලා කාන්තාව කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලා ලෝක සම්මතයේ තමයි පිරිමියේ කාන්තාවකට ඇදිලා ඒක සාමාන්‍ය දෙයක් කාන්තාවක් පිරිමියෙක් ගැන
ඇදිගියෑම එක සාමාන්‍යදයක්. විකෘතිය තමයි පිරිමියෙක් පිරිමියෙකුටත් කාන්තාව කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලා. ඒක ඒ විකෘතිය බලවත්වෙන්නේ මිනිස් සාවිස පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙන තැනකි. ඊට කලින් යම් යම් තිබුණට ඒක සමාජයේ ඉතා විකෘති සහගත සමාජයේ ගරහ කරන දෙයක්, ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් සාවිස පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් පහලට එනකොට මහණෙනි ලෝකේ පුරාම විකෘති කෙලෙස් තුල මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයත් එක්ක අධර්ම රාගෙ පැතිරෙන. අද අපිට ලෝකේ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙනවා, සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමි පිරිමින් එක්ක කාන්තාව කාන්තාව එක්ක ඒවා විකෘතිය. කෙලෙස් වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානයේ අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙන. පින්නතුනි මේ තුලින් ඔබ හිතන්න අපි මොනතරම් විකෘති ලෝකයකද ජීවත් වෙන්නේ. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදුහාඳුරු පෙන්නවා මේ ආයුෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10ක් ලං වෙනකොට. දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60 70 75 වගේ සාමාන්‍ය ආයුෂක අපි ඉන්නේ. මේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා රාගය ඇවිස්සීලා මිනිස්සු එළුව බල්ලු බලන් තිරිසන්ට අන්තයි කියන්නේ. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේම දුව නේද? මගේ ඥාතිය නේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවා කියන්නේ. පාරද මිනිස්සු ඉන්න තැනද බස් හෝල්ට් එකද මිනිස්සු බලන් ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස් වලින් බල්ලු බලලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියන අනාගත. ඒ තුලම ලෝක විනාශය අන්තක්කල්ප විනාශය මිනිස්සු මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂාව ඇහැලා කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියන. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානකක සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කරලා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇඟේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස් වලින් විකෘති වෙලා යන. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙයි. සිල් රකින්න පුළුවන් තරම් අඬා අඬා හරි සිල් රකින්න. ඒකේ ප්‍රතිඵල කොච්චර කෙලෙස් බලවත් වුණත් මොන තරම් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් ජීවිතේ දිහා බලන්න. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියට ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.